මෙතෝරුනි අපේ රට ගැන මම කිව්වා මීට කලින් රැස්වීමක 27 වෙනිදා තා තීරණාත්මකයි කියලා. අපිට නම් ඕක එච්චර අපේ සාමාන්‍ය ජනතාවට දැනුන්නේ නැහැ. අපි දැන් ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට යම් සිටියමක් දීලා දෙනවා මේ පාරේ ඵලයල්ලයි කියලා. අපි මේ පාරේ යමින් ඉන්නවා. ඊයේ අපිට ඒ පළවෙනි කිවිසුම පළවෙනි මාණ්ඩලික කිවිසුම කියලා කියන්නේ ඒ කියන්නේ නිලධාරීන් අතර කිවිසුම මේ මාසෙන් අවසන් වෙනවා. ඊළඟට මේ 6 මාසේ ප්‍රගතිය මත අපි තව කිවිසුමකට එළඹිය යුතුයි. එතකොට තමයි ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය ඊළඟ අපි ලියුවොත් මේ අප දෙනවා කියලා කියන්නේ නේද? ඒ ජාත්‍යන්තර අපය අපිට හම්බ වෙනවා. ඉතින් ඊයේ පවත්වපු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අපිට තේරුණේ නැහැ ඒ එහෙම කිවිසුමක් ළඟක දින බවක් හා ඒ අපය අපිට දිග්ගහේද කියලා තේරුණේ නැහැ. අපි දන්නේ නැහැ ඉතින් කාලෙදී කොහොම වෙයිද කියලා අපේ අප කැන්සල් වෙයිද? එහෙම නැත්නම් අපිට මේක ලැබෙයිද කියන එක ගැන අපට පැහැදිලි නැහැ. හැබැයි ඔවුන් වැදගත් කරුණු තුනක් අපේ ගමන් මඟ පිළිබඳව සඳහන් කළා. එක, අපි විදේශ ණය ගෙවීම ගිය අවුරුද්දේ අප්‍රේල් 12 වෙනිදා අපි ඒක පැහැරහැරීම කළා. මේ පැහැරහැරියාම අපි බංකොලොත් කියලා ප්‍රකාශ කළා. ඒක හරියට මම බැංකුවකින් ණය කරන් මේ වත්තල ලංකා බැංකුවෙන් ණය කරගන්නවා මගේ ගේ උගසට තියලා එහෙම නැත්නම් වත්ත උගසට තියලා දේපොළක උගසට තියලා මම ඊට පස්සේ ව්‍යාපාරයක් කරනවා. මගේ ව්‍යාපාරේ මම හරියට කර්මනාකරණය කරන්නේ එහෙම නැත්නම් ඒ ගේ ඉන්න සේවකයෝ හොරකම් කරනවා. ඔයගේ කාරණා නිසා මට මේ වාරිකේ ගෙවා ගන්න බැරි වෙනවා. බැරි වුණාම බැංකුව මට දවසක කියනවා තමුසෙට මේක ගෙවන්න අපි අහවල් කාලේ දෙනවා කියලා. ඒ කාලෙත් මට ගෙවන්න බෑ කියලා මම ප්‍රකාශ කළාම මම බම්පොළොත් වෙනවා. මගේ ගේ ඉඩමයි බැංකුවට අයිති වෙනවා. ඕක තමයි පසුගිය අප්‍රේල් 12 වෙනිදා උනේ. තාම අපිට කවුරුවත් අපේ ණය හිමියෝ නඩු නම් දාලා නැහැ. ඒගොල්ලෝ කොහෙද බලන් ඉන්නේ? ඒගොල්ලෝ බලන් ඉන්නවා මේ මූල්‍ය අරමුදලත් එක්ක එක්කහුව වෙලා අපි කවදද කියන්නේ කියලා මේ ණය ගෙවන ක්‍රමය ගැන. අන්න පළමුවෙම මූල්‍ය අරමුදල කියපු එක තමයි ඒ විදේශ ණය ගෙවන ක්‍රමය අපිට තාම පැහැදිලිව කියන්න බැරි වුණා කියලා. කලක ප්‍රශ්නයක්. දෙක අය කියනවා අපේ ආදායම් ගැන. අපේ ආදායම් වැඩි කරගන්න කියලා අපට උපදෙස් දුන්නා. ඒක ඉතින් මූල්‍ය අරමුදල උපදෙස් දෙන්න දෙයක් නැහැ. අපි අපෝම දැනගන්න ඕන දෙයක්. අපේ ආණ්ඩුවේ ආදායම් අපි වැඩි කරගත්තේ නැත්තම් රජයේ සේවකයට වැටුප් ගෙවන්න, නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය කරන්න, සුපසාධනීය සමෘද්ධිය අස්සසුම් වගේ දේවල් කරන්න, සංවර්ධනය කරන්න ධනෙ නැහැ. ඒ නිසා අපේ ධනය ආදායම වැඩි කරගන්න කියලා අපට යෝජනාවක් කළාය. නමුත් අපිට බලාපොරොත්තු වෙච්ච ඒ ආදායමෙන් 15%ක් පමණ ලැබිලා නැත කියලා අපිට වාර්තා කළා. ඒ අනුව ඒ ආදායම් ඉලක්ක අපි ළඟා කරගෙන නැහැ කියන අනතුරු ඇදවීම අපි ඒකට තෘප්තිමත් නැහැ කියන එක ඒගොල්ලෝ කිව්වා. තුන්වෙනි කාරණේට පළල් කාරණය. මොකක්ද ඒ කිව්වේ? අපි හැමෝටම හිතෙනවා දැන් පෝලිං නැහැ, තෙල් තියෙනවා, විදුලිය තියෙනවා 24 පෑයම, ගෑස් තියෙනවා, පෝර තියෙනවා. මෙහෙම අපිට හිතෙනවා දැන් මේ తాවකාලිකව කිසියම් ආකාරයක සහනයක් අපට තියෙනවා කියලා. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන ඒ සහනය ස්ථාවර නෑ කියලා. තිරසාර නෑ කියලා. දිගු කාලීන නෑ කියලා. මොකද රට යටින් ණය යනවා කියලා. රටේ ආර්ථිකය ටික ටික පුංචි වෙනවා කියලා. හැකිලෙනවා කියලා. කියන්නේ හොඳ අනාවැකියක් නෙවෙයි රතු එළියක් රටේ ආර්ථිකය ගැන නැංවිලා තියෙනවා කියලා. මේ මූලික කරුණු තුන වුන් කියලා දෙනවා. එනිසා මතක තියාගන්න අපි දිහා ලෝකේ අපට ණය දීපු ණය හිමියෝ රටවල් මුල ආයතන උජලිය බලාගෙන ඉන්නවා. එක ආයතනයයි ඉඳන් නඩුමකට බහැලා තියෙන්නේ. අනික් කට්ටිය නඩු කියන්න බලාගෙන ඉන්නවා මේ මූල්‍ය අරමුදල මොනවද අපිට කියන්නේ, අපි මොනවද විදේශ ණය හිමියොත් එක කතා කරගන්නේ කියලා. ඒක අපිට කරගන්න කම් මේ මූල්‍ය අරමුදලේ දෙවෙනි ගිවිසුමත් දෙවෙනි මාණ්ඩලික කිවිසුමක් ඒ ණය වාරිකයත් ලැබෙන්නේ නැති බව දැන් පැහැදිලියි.